අමරිකාවද හාන්සි වෙලා ඉන්නේ ලෝකයේ ආර්ථික බලය පිළිබඳව කතා කරනකොට ඇමරිකාව සතුව තමයි ලෝක ධනය බලය සියල්ලකේ කේන්ද්‍රගත වෙලා තිබුණේ සහ මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මානුෂ්‍ය මෙහෙයුමේ අවසන් කාල සමයේ සිදු වුණා කියන මානව හිමිකම් කඩවීම පිළිබඳව හොයන්න සෑහෙන මහන්සි වුණා ඇමරිකාවේ සචිවක පදේ ඔවුන් වියට්නාමයේදී හැසිරුණ ආකාරය පිළිබඳවයි මේ කියන්නේ වියට්නාම විරෝධහර ගරිල්ලා භටයන්ගේ ගරිල්ලා ප්‍රහාර හමුවේ පරාජය දරා ගන්නට නොහැකිව දණ්ඩෙන් පහර කෑ නාගේ කුසේ කිපුණු ඇමරිකානුවන් උතුරු වියට්නාමයේ යටත් කර ගැනීමට උත්සාහ දරුවේ අතිශය තුප්පහේ ක්‍රම පාවිච්චි කරමින් තවකකුගේ ආහාරයට වස දැමීම තරම් අති පහත් ක්‍රියාවක් මෙහි විට නොමැති තරම් එත් ලොවට කරුණාව දක්වන ඇමරිකාවක් සත් ජනපදේ එදා එහෙම කළා. ඉතා ප්‍රබල 245T අම්ලය සහ 24D අම්ලය මිශ්‍ර කළ විට දරුණු රසායනිකක් නිර්මාණය වනවා. ඒ ඒජන්ට ඔරේන්ජ් විදිහට හඳුන්වනවා. මේ ඇමරිකානුවන් වියට්නාම් යුද්ධයේදී උතුරු වියට්නාමයට සහ වියට්කොං ගරිල්ලන්ට එරෙහිව භාවිතා කරන මින් ශාක පත්‍රවල පත්‍ර හලා ඵල නොසෑදෙන තත්වයකට පත් කරන්නට පුළුවන්. වනාන්තරවල වියට්කොං ගරිල්ලන් සැඟව සිටි ස්ථාන එලිකර ගැනීමටත් ඔවුන්ගේ ආහාර මුලාශ්‍ර විනාශ කර ගැනීමටත් ඇමරිකන් හමුදා පුරා වසර 9ක් වියට්නාමයේ ඒජන්ට් ඔරේන්ජ් රසායනික ගැලුම් මිලියන 13ක් වාර 6000කට අධික සංඛ්‍යාවකින් වියට්නාමයේ පුරාම ඉසින් ලදී. මෙම ඔරේන්ජ් ඒජන්ට් බලපෑම නිසා වියට්නාම් ජාතික නිරායුධ අහිංසක ගෝචනතාව 104ක් මිගුස් තිබෙනවා. පහත් ඇමරිකානුවන් ඒජන්ට් ඔරේන්ජ් ඉස්සේ වියට්නාමයට පමණක් නොව ලාඔස්ය කාම්බෝජයේ කෙත්වත වලට පමණ වූ නිසා ඔවුන් මේ ඒජන්ට් ඔරේන්ජ් ඉසින කලාපයේ ගම්මාන 3000ක් පමණ ආවරණය වුණා. එදි අහිංසක මිනිසුන්ගේ ආහාරවලට මේ රසායනිකය මිශ්‍ර වුණා. එවාගේම ජලමූලාශවලට මිශ්‍ර වුණා. ජලමූලාශ තුළ මේ විෂ රසායනික වසරසියක් පමණ පවතින බව පර්යේෂකෙන් පෙන්වා දෙනවා. එසේනම් තවත් වසර ගණනාවක් ඒ බලපෑම් පවතිනවා. ඒජන්ට් ඔරේන්ජ් බලපෑම නිසා මිලියන භාගයක් පමණ දරුවන් උපතින්ම විකෘති වුණා. පිළිකා, චර්ම රෝග, ආමාශයගත රෝග නිසා පීඩා විඳි සංඛ්‍යාව දහස් ගණනක්. ඒජන්ට් ඔරේන්ජ් ඉසින ලද ප්‍රදේශවල පසු ශාක සිටුවීමට තැත් කළත් ඒ අසාර්ථක වුණා. ඒ විෂය තරම්ම ප්‍රබලයි. අද වියට්නාම් යුද්ධය අවසන්. ඒත් ඒජන්ට් ඔරේන්ජ් වල ජානවලට හානි පැමිණීමේ හැකියාව නිසා අදටත් වියට්නාමයේ විකෘති දරූපත් රැසක් ඇතිවෙනවා. අහිංසකයන් කර වලද කිම? 104ක වියට්නාම ජනයා වසකවා මෙරු දහස් ගණනක් උපත්තා පද සහිත දරුවන් අදටත් මෙලොව චනිත කරවන ඇමරිකාවේ මේ ඒජන්ට් ඔරේන්ජ් දැබැන්ත රසායනික ප්‍රහාරය පාරාවලල්ලක් වී එහි කර්මය කොරෝනා ලෙස ඇමරිකාවට පල දෙනවාද? ඇමරිකාවද හාන්සි වෙලා ඉන්නේ ලෝකයේ ආර්ථික බලය පිළිබඳව කතා කරනකොට ඇමරිකාව සතුව තමයි ලෝක ධනය බලය සියල්ලකේ කේන්ද්‍රගත වෙලා තිබුණේ සහ මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මානුෂ්‍ය මෙහෙයුමේ අවසන් කාල සමයේ සිදු වුණා කියන මානව හිමිකම් කඩවීම පිළිබඳව හොයන්න සෑහෙන මහන්සි වුණා ඇමරිකාව.